ඔය ප්‍රශ්නය මටත් තිබුණ දැන් ඇත්තටම පෙරේද සිද්ධ වෙච්ච මේ පාර්ලිමේන්තු ඉසුරුවා හැරීම මේ රටට වෙස්වලාගත්තු ආශිර්වාදයක්. එයි මේ වෙස්වලාගත්තු ආශිර්වාදයක් කියලා කියන්නේ දැක්කනේ පහුගිය කාලේ මන් එක යම් යම් අපි දැක්කා විවිධ දේශපාලන කණ්ඩායම් තමන්ගේ විවිධ දේශපාලන අරමුණු වෙනුවෙන් මේ හෙට්ටු කරන්න ගත්ත තමන්ගේ ඡන්දේ, ජනතාවගේ ඡන්දේ දාලා ඒකට බාගෙනින් පවර් එකක් තියාගෙන ඒගොල්ලෝ මොකද කරන්නේ තමන් කේවල් කරනවා. අපිට මේ දේශපාලන අරමුණු ඉටු කරගන්න අවස්ථාව ලැබෙනවා නම් අපි ඔබට සහයෝගය දෙන්න දෙපැත්තටම ගියා. ඊළඟට සමහරුන්ට මේ බෙදුම්වාදී අරමුණු තිබුණා. ඒ බෙදුම්වාදී අරමුණු සාධනය කරගන්නත් සමහරු ඇවිල්ලා යෝජනා ඉදිරිපත් කළා. ඊළඟට සමහරුන්ට තිබුණා ආර්ථික අරමුණු. මන්ත්‍රීවරු කැත නැතුව ගණිකා වෘත්තියේ දෙනවා වගේ කැත නැතුව මේ මුදල් වලට දෙපැත්තට විකිනෙන්න ගත්තා. හැබැයි මේ සමස්ත වැඩපිළිවෙළම නතර වුණේ නැද්ද මේකේ? ජනතාවට සන්තෝෂ වෙන්න තියෙන වැදගත් තැනක් ඕක. මේ අපි දුන්න ඡන්දෙන් පාර්ලිමේන්තුවට ගිය මේ ලැජ්ජ නැති සමහර මන්ත්‍රීවරු මුදලට විකිණෙන එක නතර කරගන්න පුළුවන්කම ලැබිච්ච එක මොන තරම් දෙයක්ද? ඒ නිසා මේ විසිරුවා හැරීම ජනතාවගේ පැත්තෙන් ලොකු ජයග්‍රහණයක්. හැබැයි ඒ ජයග්‍රහණේ සැබෑ ජයග්‍රහණයක් බවට පත් කරගන්න නම් ජනතාව දැනගන්න ඕනේ අපේ අර මාධ්‍යවේදී හිතවතා සඳහන් කරන විදිහට තමන් ඔහුගේ චරිතය දිහා බලලා ගැළපෙන මිනිස්සු පත් කරගන්න. අපි දන්නවා දේශපාලක අර කියමනක් තියෙනවා මේ නරක දේශපාලකයෝ නෙමේ නරක දේශපාලකයන් පත් කරගන්න ජනතාවයි කියලා. ඒ නිසා ජනතාවක් හැටියට අපි දැනගන්න ඕනේ පිරිසිදු මිනිස්සු පත් කරගන්න. ඒ නිසා අපි යෝජනා කරනවා හැම දේශපාලන පක්ෂයකින්ම මේ රටට ආදරය කරන උගත් බුද්ධිමත් ගුණවත්කම් තියෙන මිනිස්සු දාන්න. එතකොට ඔබට ජයග්‍රහණය සඳහා ඒක අත්වලක් බවට පත් වෙයි. හැබැයි ජනතාව ඒ විදිහේ මුදල් බලයයි එහෙමත් නැත්නම් වෙනත් මැර බලය මෙන්න එක් දේවල් දේශපාලනය තුළ ක්‍රියාත්මක වෙනවනේ. ඒ විතරක් නෙමෙයි අර මිනිස්සු හෙලා දකින ප්‍රචාරණ ක්‍රම කොච්චර කැතද බලන්න. විශාල කටවුට් ගහගෙන ඒ විදිහට නෙමෙයි මිනිස්සු අතරට යන්න ඕනේ. වැදගත් මහත්තුරු වගේ, වැදගත් නෝනලා වගේ එහෙම ගිහිල්ලා ජනතාවට ප්‍රතිපත්තිය තුළ තමව තේරුම් ගන්න. තමන් ලොකු බැනරයකින් නෙමෙයි ජනතාව ඉදිරියේ හිටගන්න ඕනේ. දේශපාලකයා ජනතාව ඉදිරියේ හිටගන්න ඕනේ තමන් තුළ තියෙන ලොකු අභිමානයකින්. ජනතාවගේ හදවත් තුළයි බැනර ගහන්න ඕනේ. ජනතාවගේ හදවත් තුළයි බැනර ගහන්න ඕනේ. එහෙම නැත්නම් එළිය පාරේ නෙමෙයි පරිසරය දූෂණය කරගෙන විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති කරගෙන මේ කාගේ සල්ලිද? ඔය දේශපාලකයා කුඹුරු කොටලා හම්බර් කරපුවා නෙමෙයි. ඒ ඔක්කොම මේ ජනතාවගෙන් එහෙමත් නැත්නම් අන්‍යාකාරයෙන් ගන්න මුදල්. අන්‍යාකාරයෙන් මුදල් ගන්නවා කියලා කියන්නේ කොහේ හරි තැනක ඒක ජනතාවට පාඩු වෙන තැනක් තියෙනවා. ඒක රටෙන් හොරකම් කරා වෙන්න පුළුවන්, NGO කාර්යයෙන් ගත් වෙන්න පුළුවන්, ඒ කාගේ හරි අරමුණක් සාර්ථක කරන්න ඒක කරන්නේ ව්‍යාපාරිකයෝ දුන්නා වෙන්න පුළුවන්. ඒ නිසා අපි පුළුවන් තරම් ඉදිරි දේශපාලන පොරපිටියේදී අපි බලන්න ඕනේ වැදගත් විදිහට දේශපාලනය කරන්න කවුද කියලා. ඒකටත් ජනතාවගේ අවධානය යොමු විය යුතුයි කියලා අපි කල්පනා කරනවා.